සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම ධර්ම ශ්‍රවණයේ වෙනුවෙන් සූදානම් වෙ මේ පැයේදීත් බෞද්ධ ගුවන්විදුලිය සමගින් එකතු වන සුපින්වත් ඔබ වෙත බෞද්ධ ගුවන්විදුලිය මේ පැයේදී සම්නිවේදනය කරන දායකත්ව දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි මේ සූදානම පින්වත්නි මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිතු කළා වූ ආරාධනෙ පිළිගෙන බෞද්ධ ගුවන්විදුලි මැදිරියට වැඩම කොට වදාළ පින්වත් ස්වාමි වහන්සේ ගොරකාන කඳුරතුව ශ්‍රී දීපාරාමාධිපති රත්මලාන පරමධම්මචේතිය මහපිරිවෙන් පරිවෙනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය ලේල්වල තපස්සේ පින්වත් ස්වාමින් වහන්සේ අපේ පළමු වෙන්න සාතුනාතනන්පා නමස්කාර පෝර ගෝපිලිකනිමු අවසරය අපේ හාමුදුරුවනේ සාදු 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 පින්වත්නි අද දේශනාව වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරනවා කෙතුල් හේන මත්යකොඩ පදිංචි රේණුකා මොණසිංහ මහත්මේ ප්‍රධාන පවුලේ පින්වත් පිරිස හැවලුක් සිටෙහි පදිංචි සදීප රත්නායක මහේෂි රත්නායක සහ දේනියන් දෙපළ වන ෂණුලි සහ යනුලි රත්නායක යන ඒ පින්වත් පිරිසත් පන්නේපිටියේ පදිංචි පුෂ්පා පෙරේරා මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිසත් කිරිපත්කොඩ හා කඩවත පදිංචි සදහෙති කල්යාණ මිතුරියන් පිරිසත් විසිනුත් හැලමඩ බඩුවත්ත පදිංචි විශ්‍රාමික විදුහල්පතින් වන ආර් එල් ආර් පේ රාජපක්ෂ මහත්මිය සහ බී එල් කුමාරසිංහ මහත්මයා ප්‍රධාන පවුලේ දූතරු පින්වත් පිරිසත් දේශනාව වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරනවා පින්වත්නි එහෙමනම් අපි හැමදෙනාම ධර්ම ශ්‍රමණේ වෙනුවෙන් සූදානම් වෙ පළමු කොට උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ සමාදන් කරමු ඒ උදෙසා සාතුනාතනන්වා දෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු අවසරයි අපේ හාමුදුරුවනේ නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි මානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි මානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ
සුමෙච්චාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දිස්වා ආදීනවං ලෝකේ ඥාත්වා ධම්මං නිරෝපධින් අරියෝන රමති පාපේ පාපේන රමති සුචීතීති ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාදජාලයේ සභාපති දුරන්දර අතිගෞරවාර අපේ බොරලන්දේ වජිරඥානා විධාන පඬිත හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන කොට ඇති පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි සදහබර ගුණවන්ත කාරුණික වාසනාවන්ත පින්වතුනි ඉතාමත් වටිනා වැදගත් උතුම් උදාර මහණීය පින්කමක් සිද්ධ කරන්නටයි ඔබ හැම සුළු දෙනාම මේ සූදානම් වන්නේ ඒ අනුව අපි මේ ස්වල්ප කාල වේලාවේදී හොඳට බණ අහලා පින් සිද්ධ කරගෙන එසේ ලබා ගන්නා වූ සිලූම කුසලානිසංසයන් අපි හැම දෙනාගම ජීවිතවලට බලපාන ලෝකයේ ශාසනය ආරක්ෂා කරන සිලූම දෙවියන්ටත් ඒව එක්කම අපගේ නමින් මිය පරලොව ගියා වූ සකල සංසාරගතම ඥාතිවරුණටත් අප සෑම දෙනාටත් උතුම් අමා මහ නිවනින් සනසීමටම මේ බලවත් වූ කුසල ශක්තිය හේතු වාසනාවත් වේවා කින ප්‍රාර්ථනාව ඇති කරගන්න හොඳයි. දිස්වා ආදී නවං ලෝකේ ඤත්වා ධම්මං නිරූපදින් අරියෝන රමති පාපේ පාපේන රමති සුචී. අද මේ පුංචි ගාථා ධර්මයේ මගින් ඔබට බලාපොරොත්තු වන්නේ අපගේ සිත පිහිටුවා ගැනීම නැත්තං විදර්ශනාව වෙනුවෙන් අපේ සිත පිහිටුවා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ස්වල්පයක් ඔබේ අවධානය යොමු කරන්නටයි. ඒ අනුව තිලෝගර බුදුජානන් වහන්සේ දේශනා කරුන් ලබනවා මේ සිත නැත්තං සතිය පිහිටුවා ගැනීම වෙනුවෙන් අප විසින් සිදු කළ යුතු වෙන වැදගත්ම කාර්යභාරයක් පිළිබඳව ඒ තමයි දිස්වා ආදීනවං ලෝකේ. මේ ලෝකේ තිබෙන සියලුම පංචකාම සම්පත් ආදී කොට ඇති මේ කාමයන්ගේ ආදීනවයන් පිළිබඳව යමෙක් දකිනවා නම්
ඒතනත්තා අනිවාර්යයෙන්ම පාපයට බර වෙන්නේ නැහැ. පවට බර නොවි තමන්ගේ නිවන් මඟ සලසා ගන්නවා කියලායි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළේ. එසේනම් කාරුණික පෙන්වත්නි අපගේ මේ සිහිය පිහිටුවා ගැනීම කියන කාරණා පිළිබඳව තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළ මේ ගාථා ධර්මයට අදාළව ධර්ම කාරණාවන් කිහිපයක් පිළිබඳව ඔබේ අවධාන යොමු කරන්නටයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. මේ ගාථා ධර්මය හා බැඳුණු සුවිශේෂ වූ කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ඒ තමයි පෙන්වතුනි ලෝතරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලවකවානුවේදී අවන්ති රටේ කූරගර කියලා කියන ප්‍රදේශයේ නැත්තම් ගම්පියසේ වැඩ වාසය කළා මහා කච්චායන මහරහතන් වහන්සේ. මහා කච්චායන මහරහතන් වහන්සේ වැඩ ඉන්න මෙම ප්‍රදේශය පෙන්වත්නි බොහෝම පිටිසර ප්‍රදේශයක්. එනිසා මේ පළාතේ භික්ෂූන් වහන්සේලාද පෙන්වත්නි බොහොම අඩුයි. එවැනි වූ පළාතක වැඩ ඉන්න මේ මහා කච්චායන මහරහතන් වහන්සේට බොහෝම කරුණාවෙන් අපෝපස්ථාන කරපු ප්‍රධානම දායක පවුලක් හිටියා. ඒ දායක පවුලේ උපාසිකා මෑණියෝ තමයි කාළී කියන උපාසක මෑණියන්. මේ කාළී උපාසක මෑණියන්ගේ පුතරුවන් තමයි සෝන කූටිකන්න කියලා කියන තරුණයා. මෙන්න මේ සෝන කූටිකන්න පුතණුවන් මේ මහරහතන් වහන්සේට අප්‍රමාණ ගෞරවයෙන් අපෝපස්ථානාදී සිද්ධ කරනවා. උන්වහන්සේගෙන් බණ භාවනා ඉගෙනගෙන මොහුද දහමට ලැබිව අප්‍රමාණ ගුණවන්තව ගුණගරුකව සීලවන්තව පින්වත්නි කටයුතු කරනවා. ඒ අනුව මේ සෝන කූටිකන්න තරුණයා භාවනානුයෝගීව කටයුතු කරනකොට ඔහුට සිතට ආවා තමාද පැවිදි භාවය ලැබුවොත් හොඳයි කියා. ඔහුට වැටහුණා සම්බෝධායං ඝරාවාසෝ මේ ගෙදර ඉඳගෙන කටයුතු කරන එක බොහොම දුෂ්කරයි. එනිසා පැවිද්ද තමයි මේ සසර ගමන කෙටි කරගන්නට තිබෙන වැදගත්ම මඟ. එහෙම කල්පනා කරලා ඒ සෝන කූටිකන්න මහා කච්චායන හාමුදුරුවන් වහන්සේ මුණගැහිලා කියනවා ස්වාමීනි මා පැවිදි කරන්න. ඒ වෙලාවේදී පෙන්වත් කච්චායන හාමුදුරුවන් වහන්සේ දේශනා කරනවා සෝන තව ටික කාලයක් ඔබ මේ පැවිදි ජීවිතය පිළිබඳව අධ්‍යයනය කරන්න. මේක බොහොම දුෂ්කරයි. මේ පැවිදි වෙනවා කියලා කියන එක දවසකට දෙකකට කරන වැඩක් නොවේ. මෙය හොඳට හිතලා බලලා හොඳ අවබෝධයකින් බොහොම කල්පනාවෙන් ගත යුතු තීරණයක් කියලා උපදෙස් දුන්නා. තව ටිකක් කල් දාන්න කියලා. ඒ අනුව පෙන්වත්නි දැන් මේ සිතුවිලි වෙනස් කරගත්ත සෝන මේ විදියට තමන්ගේ ගුණධම් දියුණු කරගැනීමෙන් කටයුතු කරනවා. ඔහුත් නැවතත් දවසක් භාවනාන යෝගීව කටයුතු කරනකොට හිතට ආවා දැන් නම් පැවිදි වුණොත් හොඳටම හොඳයි කියලා. එහෙම කල්පනා කරලා නැවතත් පින්වත්නි කච්චායන මහරහතන් වහන්සේ හමුවට ගිහිල්ලා කියනවා ස්වාමීනි මා පැවිදි කරන්න. ඒ වෙලාවේදී පින්වත්නි කච්චායන හාමුදුරුවෝ ඔහුගේ මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා තවදුරටත් මේ මහානකම පිළිබඳව අධ්‍යයනය කරන්න. ඒ වගේම ඔබ කල්පනා කරන්න මේ විදියට සරල පැවැත්මකින් යුක්තව කටයුතු කරන එක, හුදකලාව කටයුතු කරන එක, එක් වේලක් වළඳලා කටයුතු කරන එක බොහොම දුෂ්කරයි. ඔබ ගිහියේ කැටියට අප්‍රමාණ සප විඳින කෙනෙක්. මොකද බොහොම ධනවන්ත පවුලක කෙනෙක් මේ සෝන. එනිසා ආන කච්චායන හාමුදුරුවෝ පැහැදිලි කොට වදාලා මේ සියලුම සම්පත් අත්හැරලා මේ විදියට කටයුතු කරන්නට හිත හදා ගන්න එක දුෂ්කරයි. එනිසා ඔබ තවදුරටත් කල්පනා කරන්න කියලා උපදෙස් දුන්නා. ඒ අනුව පෙන්වත් දෙවැනි අවස්ථාවත් උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඒ අනුව පෙන්වත්නි මේ සෝන
දැන් මොනවද කරන්නේ හොඳට සිල් සමාදන් වෙලා පසලොස්සක පොහොය දවසේ ඒ තමන්ගේ ගුණධම් දියුණු කරනවා එක වේලක ආහාරයෙන් යැපෙනවා රාත්‍රී කාලය බොහොම හොඳින් ගත කරනවා නිර්ආහාරව කටයුතු කරනවා මේ විදියට තමන්ගේ සීල භාවනා ගුණ දියුණු කරගනිමින් අප්‍රමාණ කැපකිරීමෙන් කටයුතු කරනවා දැම්පෙන් වාත්නි අර මුල සිටියාට වඩා ඔහුගේ අදහස් ආකල්ප බොහෝ වෙනස් වෙලා. ඒ අනුව ඔහු නැවතත් භාවනාන යෝගීව ඉන්නකොට අදහස් ආවා දැන් නම් තවදුරටත් මේ ගිහි කමේ රැඳී යුතු නෑ. මේ ගිහි භාවයෙන් මිදෙන්නටම ඕනා කියලා අන්න දැඩිම අදිෂ්ඨානයක් ඇති කරගෙන මහා කච්චායන මහරහතන් වහන්සේ මුණ ගැහිලා කියනවා ස්වාමීනි මා පැවිදි කරන්න අන්න උන් වහන්සේ පෙන්වත් ඒ වෙලාවේදී මේ ආරාධනා පිළිගත්තා ඉල්ලීම පිළිගත්තා ඒ අනුව මහා කච්චායන හාමුදුරුවෝ මේ සෝන කූටි කන්න පැවිදි භාවයට පත් කළා අවුරුදු 3ක් විතර පින්වත්නි උන්වහන්සේ ළඟ වැඩ ඉන්නවා. දැන් උන්වහන්සේ උපසම්පදාවර සුදුසුයි. නමුත් මේ අවන්ති රටේ හාමුදුරු බොහොම ටිකයි. බොහොම අමාරුවෙන් හාමුදුරු දහනමක් පමණ සොයාගෙන මේ සෝන හිමියන්ගේ උපසම්පදාව පින්වත් සිද්ධ කළා. ඒ අනුව වස් කාලය පළවෙනි වස් කාලය තමන්ගේ ගුරු හාමුදුරුවන් වහන්සේ හා සමග මේ ප්‍රදේශයේ උන්වහන්සේ වැඩ හිටියා නැත්නම් මේ කූරගර ප්‍රදේශයේ වැඩ හිටියා. එහෙම වැඩ ඉඳලා වස් කාලය නිමා කරලා වස් පවාරණය කළාට පසුව උන්වහන්සේ කල්පනා කළා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මා පැවිදි වුණේ. උන්වහන්සේ මා දැකලා නැහැ. උන්වහන්සේ දකින්නට තියෙනවනම් හරිම වැදගත්. ගුණවලෙන් යුක්තයි රූප සෝභාවෙන් යුක්තයි කියලා දැනගත්තට මම ඇහිම්ම දකින්නට ඕනා කියලා කල්පනා කරලා ආන උන්වහන්සේ පින්වත්නි මහා කච්චායන හාමුදුරුවන් වහන්සේ ස්වාමීපේද ගිහිල්ලා කියනවා ස්වාමීනි මා කැමැති බුදුජානන් වහන්සේ දකින්නට යන්න ඔබ වහන්සේ අවසර දෙන්නට ඕනා කියලා අවසර ඉල්ලුවා ඒ අනුව පෙන්වත්නි කච්චායන හාමුදුරුව බොහෝම කැමැත්තෙන් උන්වහන්සේට ප්‍රකාශ කරනවා ගමන දුෂ්කරයි නමුත් ඔබ වහන්සේද බුදු හාමුදුරු දකින්න ඕන ඒ අනුව ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නා මාගේ වැඳුම උන්වහන්සේට පිළිගන්වන්නට කියලා අවවාද කළා ඒ අනුව පෙන්වත්නි මේ සෝන හාමුදුරුවන් වහන්සේ තමන්ගේ කුටිය සියලුම ආකාරයෙන් නිවරදිව සකස් කරලා තබලා ඒ අනුව බඩු බාහිර ආදිය නිවරදිව තැන්පත් කරලා උන්වහන්සේ පිටත් වුණා ජේතවනාරාමේ බලා සෑහෙන දවසක් ගෙවාගෙන උන්වහන්සේ ජේතවනාරාමයට වැඩම කළා ඒ ජේතවනාරාමයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා බුදුරජාණන් වහන්සේ පෙන්වත්නි ඕනෑම කෙනෙක් ආවහම උන්වහන්සේ හමුවට විමසනවා කච්චිතේ කමනීයන් කච්චියාපනයන් කොහොමද සුවදුක් සැපසනීප කොහොමද දාන එහෙම ලැබුණද ආදී වශයෙන් උන්වහන්සේ තොරතුරු විමසනවා එහෙම විමසලා උන්වහන්සේ හා සමග සතුරු සාමීචිය දිලා ආන් අවශ්‍ය කරන අවවාද උපදෙස් මඟ පෙන්වීම ලබා දෙනවා ඒ අනුව සෝන හාමුදුරුවන් වහන්සේටද එසේ අවවාද කරලා ඊගාවට ආනන්ද හාමුදුරුවන් වහන්සේට නියම කළා මුන් වහන්සේට සුදුසු සෙනසුනක් පනවන්නර කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ එහෙම ආනන්ද හාමුදුරන්ට පවරනවා නම් ඒක විශේෂයි. ඒ ආනන්ද හාමුදුරුව තේරුම් ගන්නවා. යන උන්වහන්සේ තේරුම් ගත්තා මේ සෝන හාමුදුරුවන් වහන්සේට අද සේනාසන නැත්තං උන්වහන්සේ විවේක ගන්න සුදුසු ස්ථානයේ පිළියෙල කරන්නට ඕනේ බුදුජානන් වහන්සේ වැඩ ඉන්න කුටියෙමයි ගඳකිලියෙමයි කියලා. ඒ අනුව පින්වත්නි මේ සෝන හාමුදුරුවන් වහන්සේට වැඩ ඉන්න ස්ථානයේද තථාගතයන්න් වහන්සේ වැඩ ඉන්න ගඳකිලියෙම කුටියෙම පිළියෙල කළා. ඒ අනුව එදා රාත්‍රී කාලේ තිලෝගුරු බුදුජානන් වහන්සේ එලිමහනි භාවනානුයෝගී වැඩ ඉඳලා මධ්‍යම රාත්‍රියේදී උන්වහන්සේ පාදෝවණය කරගෙන ගඳකිලියට කුටියට වැඩම කළා. සෝනහාමුදුරුවන් වහන්සේත් ඒ විදියටම භාවනානුයෝගී වැඩ ඉඳලා බොහෝ වේලාවක් ආන්න මධ්‍යම රාත්‍රියේ කුටියට වැඩම කළා. එයන් උන්වහන්සේලා විවේක ගත්තා.
පින්වත්නි මේ විදියට හමු වුණු මේ සෝන හාමුදුරුවන් වහන්සේ හා සමග බලන්න බුදුරජාණන් වහන්සේ මේ රටේ තොටේ ආගිය තොරතුරු ආදී දේවල් කිසිවක් විමසන්නේ නැහැ. උන්වහන්සේලා භාවනානුයෝගී වැඩ හිටියා. එහෙම වැඩ ඉඳලා ආන්න ඊගාවට මේ විවේකීව වැඩ ඉන්න මේ ටික වෙලාවට කුටියට වැඩම කළේ. එයන උන්වහන්සේලා විවේකීව ගත්තා ටික වෙලාවක් ආන්න පාන්දර නැතන් උදෑසන කාලේ උන්වහන්සේලා අවදි වුණා. බුදුරජාණන් වහන්සේ සෝන හිමියන්ගෙන් විමසනවා නුඹ වහන්සේ ඉගෙනගත්තු දේශනාවක් ධර්මයක් තියෙනවද? එහෙමයි ස්වාමීනි මා ඉගෙනගත්තු සූත්‍ර 16ක් තියෙනවා. එහෙමනම් ඔබට ඒ වැටහේවා නැත්නම් එය දේශනා කරන්න ප්‍රකාශ කරන්නට කාලයයි කියලා උන්වහන්සේට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අවසර දීවදාලා. ඒ අනුව සෝනහාමුදුරුව අද මේ සූත්‍ර දේශනාවන් ඇතුළත් වෙන්නේ සුත්ත නිපාතය කියන කුද්දක නිකායට අයිති වෙන බණ පොතේ නැත්නම් ඒ ග්‍රන්ථයේ අට්ඨක වග්ගයේ ඇතුළත් වෙන සූත්‍ර 16යි. මේ සූත්‍ර 16ම බොහොම ලස්සනට මිහිරි හඬින් ඉතාම නිවරදිව මේ සෝනහාමුදුරුවන් වහන්සේ ගායනා කළ නැත්නම් දේශනාකට වදාලා. මේ දේශනාව අවසන් වුණාට පසුව බුදුජානන් වහන්සේ සෝනහාමුදුරුවන් වහන්සේට ප්‍රශංසාකට වදාලා නුඹ වහන්සේගේ උච්චාරණය හොඳයි ඉතාම නිවැරදිව මේ ඉගෙනගෙන තියෙනවා හදාරලා තියෙනවා බොහොම හොඳයි නුඹ වහන්සේගේ මේ දේශනාව කියලා ආන ප්‍රකාශකට වදාලා. පින්වත්නි මේ විදියට උන්වහන්සේ ලොකු පරිශනාවක් කළේ මේ සුදුසුකම් පිළිබඳ පරීක්ෂාවක්. පින්වත්නි මහා කච්චායන මහරහතන් වහන්සේ කියලා කියන්නේද සුවිශේෂ මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ අගතනතුරක් ලැබුවා. ඒ තමයි කෙටියෙන් දේශනා කරන ලද ධර්මය බොහොම හොඳට විස්තර කරලා ලබා දෙන නැත්නම් දේශනා කළ හැකි භික්ෂූන් වහන්සේලා අතරත අගතනතුරක් ලැබුවා මේ මහා කච්චායන හාමුදුරුවෝ. දැන් සෝන හාමුදුරුවන් වහන්සේද පෙන්වත්නි එවැනි පාරමී ධම් නැත්නම් එවැනි අදිෂ්ඨානයකින් යුක්තව සසර පින්බර වෙච්ච උත්තමේ. එයන උන්වහන්සේගේ මේ සුදුසුකම් පිළිබඳව ආන්න බුදුරජාණන් වහන්සේ මේ පරීක්ෂාව කළා. ඒ අනුව උන්වහන්සේටද තනතුරක් ලබා දුන්නා. නිවරදි උච්චාරණයෙන් යුක්තව මනාව දේශනා කරන භික්ෂූන් වහන්සේලා අතරත අගතනතුර සරභඤ්ඤ. එනම් නිවරදිව මනාව උච්චාරණය කරන භික්ෂූන් වහන්සේලා අතරත අග්‍රස්ථානය පින්වත්නි පිරිනැමුවා කාටද? මේ සෝනහාමුදුරුවන් වහන්සේට. එහෙමනම් උන්වහන්සේලා දෙනමම පෙන්වත්නි මේ සුවිශේෂ තත්ත්වය සඳහා ප්‍රාර්ථනා කළේ මේ ලෝකේ පියමතුරා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච අවදියේදී. උන්වහන්සේ ළඟ කරන ලද ප්‍රාර්ථනාව තමයි අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ළඟදී පෙන්වත්නි මේ හැටියෙන් ලැබුවේ. අන්න ඒ විදියට මේ තනතුරක් ලබාගත් උන්වහන්සේ සුවිශේෂ වූ ශ්‍රේෂ්ඨ වූ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එහෙමනම් අන්න ඒ විදියට දේශනාකට වදාළ උන්වහන්සේගේ ස්වරය ඉතාම නිවැරදි. නමුත් පින්වත්නි බුදුජානන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය දේශනා කරනකොට හුඟා කැදලා ගීතස්වරයෙන් දේශනා කරන්නට එපා. එහෙමනම් මේ සෝන හාමුදුරුවන් වහන්සේ අද නම් භාවිතා වෙන මේ සින්දුවක ස්වරූපයට මේ ගාථා දේශනාවන් සිද්ධ කළේ නැහැ. උන්වහන්සේ දේශනා කරනවා මේ විදියට යම් කෙනෙක් ඇදලා ගීතයක ස්වරූපයට ධර්මය දේශනා කරන්නට ගියොත් ඒකෙන් ධර්මයට සිද්ධ වෙන හානියක් කෙබඳු හානියක්ද? අනිවාර්යයෙන්ම පින්වත්නි මේ ගීත ස්වරයට තමා ඇලෙනවා. නැත්නම් තමන් එහිකේ පින්වත්නි ඒ පිළිබඳව අපමණ කැමැත්තක් ප්‍රසාදයක් ඇති කරගන්නවා. ඒ වගේම ඒක අහගෙන ඉන්න පිරිසත් පින්වත්නි අතිශයින්ම ඇලෙනවා. නැත්නම් අල්ලා ගන්නවා හඬට.
එවගේම පින්වත්නි මේකට මිනිස්සුද දොස් කියන්න පටන් ගන්නවා ගිහියත්න්ගේ ගායනාවක් සින්දුවක් වගේ මේ දේශනාවන් සිද්ධ කරනවායි කියලා ඊගාවට පින්වත්නි ඒ විදියට ධර්මය ගීතස්වරයෙන් ස්වරූපයෙන් දේශනා කරන්නට ගියොතින් තමාගේ ළඟ තියෙන භාවනා ගුණ සමාධිය බිඳෙනවා එවගේම පින්වත්නි අනාගතයේ ඇතිවෙන භික්ෂූන් වහන්සේලා හිතනවා මේ විදියට ගීතස්වරයෙන් තමයි දහම් දසන්නට ඕනේ කියලා අන්න ධර්මයේ විකෘතිභාවයක් වෙනසක් ඇති කරන්න පුළුවන් වෙනවා අන්න ඒ නිසා පින්වත්නි බුදජානන් වහන්සේ දේශනා කරුන් ලබනවා ස්වරභඤ්ඤය මිසක් නිවරදිව උච්චාරණයෙන් යුක්තව ගා දේශනාව මිසක් මේ ගීතස්වරයෙන් ධර්මයේ දේශනා කරන්නට එපා කියලා එමනම් අන්න ඒ විදියට බුදජානන් වහන්සේ මේ දේශනාවන් මගින් අපිට පැහැදිලි කර වදාළේ කුමක්ද මේවායේ ආදීනවයන් දකින්නට කියලායි එමනම් පින්වත්නි අනිවාර්යයෙන්ම බුදජානන් වහන්සේ මිහිදී දේශනාකට වදාලා දිස්වා ආදීනවන් ලෝකේ එමනම් මේ ලෝකේ ඇති කාම සම්පatti ආදීනවේ මනමින් දැකලා සිහිය පිහිටුවා ගන්න. පින්වත්නි මේක බොහොම දුෂ්කර කාර්යයක්. එනම් ගිහියා කියලා කියන්නේ ගිහිනා කාම භෝගිනෝ. ගිහියාගේ එකම අරමුණ කම් සැප විඳීමයි. ඒ පංචකාම සම්පත් විඳීමම අරමුණු කරගෙන තමයි ගිහි පින්වතුන්ගේ ජීවිතය හැඩගැස්සලා තියෙන්නේ. එමනම් බුදජානන් වහන්සේ පෙන්වත්නි මේ පංචකාම සම්පත් කාම සම්පත් විඳින්නට එපා කියලා කොතනකවත් දේශනා කළා නෑ මේවයේ යම්කිසි වින්දනයක් සැපයක් තියෙනවා ඒක බුදුහාමුදුරෝ දේශනා කරනවා නමුත් පින්වත්නි මේ කාම සම්පත් විඳින්න විඳින්නම ඒවායේ ඇලෙන්න ඇලෙන්නම පින්වත්ති ඇතිවෙන්නේම දුකයි එනං අන්න ඒ පිළිබඳව මනමින් දකින්නට කියලායි තිලෝගුරු බුදජානන් වහන්සේ අප්‍රදේශනා කරන ලබන්නේ එනං පංචකාම සම්පatti ආදීනවයන් නොදක මේවායේ ඇලමින් ගැටෙමින් බැඳෙමින් ක්‍රියා කරන මිනිසයාට ආන සසර ගමන පෙන්වත් දික් වෙනවා එනං අන්න ඒ පිළිබඳව අපිට මේ සිත පිහිටුවා ගැනීම පිළිබඳව වැදගත් සූත්‍ර දේශනාවක් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා පෝතලි කියලා මේ සූත්‍ර දේශනාවේ අපිට පැහැදිලිව දේශනා කරන ලබනවා අතහරින්නේ කොහොමද කියලා. පින්වත්නි අපිට යමක් දෙනවා පරිත්‍යාග කරනවා කියලා කියන එක බොහොම දුෂ්කරයි. එහෙනම් ඔබ පින්නතුන් අප්‍රමාණ බලාපොරොත්තු ඇති කරගෙන විවිධ වූ සම්පත් එකතු කරනවා රැස් කරනවා. එහෙනම් මොකටද මගේ දරුවෝ මගේ බිරිඳ මගේ සැමියා එවාගේ මගේ පවුල මේ සංකල්පනාවන්ගෙන් යුක්තව එනම් මේ සියල්ලක් මතහරින්න පුළුවන්ද අපිට එහෙම ලේසි නෑ ඒක බොහොම දුෂ්කර කාර්යයක් එහෙනම් බුදුහාමුදුරෝ දේශනා කරනවා දානංච යුද්ධංච සමානමාහු මේ යමක් පරිත්‍යාග කිරීම දුෂ්කර දෙයක් එහෙනම් අන්න එබඳු පරිත්‍යාගය අපිට දුෂ්කර නම් ඒ වෙනුවෙන් මනස පිහිසි සදා ගැනීම කොහොමද කරන්නේ මේ පෝතලී කියලා කියන මනුස්සයා ගෘහපතියා පින්වත්නි බොහෝම ලස්සනට ඇඳ පළඳගෙන බුදුරජාණන් වහන්සේ හමුවට ආවා බුදුරජාණන් වහන්සේ දහවල දානේ වළඳලා ගහක් යට විවේකීව වැඩ ඉන්න ස්ථානයක මේ පෝතලි මුණ ගැසෙන්නේ ඒ අනුව බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පිළිවෙලට ඇඳලා ආපු මේ පෝතලීට ආමන්ත්‍රණය කළා ගෘහපතිය මෙහි එන්න ඉඳ ගන්න සාකච්ඡාවට කියලා නැත්නම් මේ ගෘහපතිය මෙහින් ඇවිත් ඉඳ ගන්න කියලා ආරාධනා කළා පින්වත්නි මේ පෝතලී කියන මේ තැනැත්තා බුදුරජාණන් වහන්සේ මේ ගෘහපතියා කියලා ආමන්ත්‍රණය කිරීමට කැමති වුණේ නැහැ බුදුහාමුදුර දෙපළවෙනි සැරේ ආරාධනා කළා දෙවෙනි සැරේ ආරාධනා කළා තුන්වෙනි සැරේදී ආන්න ඔහු කියනවා ස්වාමීනි පින්වත් ගෞතමයාණන් වහන්සේ මට ඔය ගෘහපතියා කෙනෙකුට මම කැමති නෑ ටිකක් කේන්ති අරගෙන ඔහු කියන්නේ එතකොට අහනවා ඇයි ඇවැත්නි එහෙම කියන්නේ ස්වාමීනි තථාගතයාණන් වහන්සේ ගෘහපති කියලා කියන්නේ සියලු සම්පත් අයිතිකාරයා
එහෙනම් ඒ සම්පත් සීරෝම මගේ තියෙන සීරම සම්පත් ටික දැන් මම අත්හැරලා කොහොමද අත්හැරියේ මම මගේ දරුවන්ට ඒව සීරම පැවරුවා දැන් මම ඒගොල්ලන්ගෙන් යැපෙන්නේ ආහාර ටික ඇඳුම් ටික විතරයි ආදී අවශ්‍ය මූලික ද්‍රව්‍ය ටික විතරයි මම ඔවුන්ගෙන් ලබා ගන්නෙ අනේ සීරම දේවල් මම පවරලා ඉවරයි අත්හැරලා එනිසා ස්වාමීනි මට ඔය ගෘහපතියා කියන වචනයන් ආමන්ත්‍රණය කරම සුදුසු නෑ කියලා කිව්වා පින්වත්නි බුදුජානන් වහන්සේ අන්න ඒ වෙලාවේදී දේශනා කරුන් ලබනවා මේ අත්හැරීම කියලා කියන එක එබඳු ආකාරයක අත්හැරීමක්ද පින්වත්නි උන්වහන්සේ නිදර්ශන හතක් මේ වෙලාවේදී පෝතලී කියන මේ ගෘහපතියාට දේශනාකට වදාලා මේ නිදර්ශනයන් මගින් පැහැදිලි කොට වදාලේ අපේ මනස පිහිට සදා ගැනීම සිත පිහිටුවා ගැනීම අත්හැරීම නිවරදිව සිද්ධ කරන්නේ කොහොමද එහෙනම් මොනවා සම්බන්ධවද මේ කාම සම්පත් පිළිබඳව කාමෙහි ආදීනවයන් දකින්නේ කොහොමද පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෝතලිය බොහෝම තදම තද කුසගින්නේ එනසුනකේ මස්කඩයක් ළඟ නතර වෙනවා. ඒ මස්කඩේ ඉන්න මිනිසෙන් සේරෝම මස්තික සූරාගත්තු ඇටක බැල්ලක් මේ සුනකයා වෙත දානවා. මේ සුනකයාට ලැබෙන මේ කටුක බැල්ලේ මස් මුකුත් නැහැ. හැබැයි ලේ තවරලා තියෙනවා. මොකද කරන්නේ පොතදී මේ සතා? ස්වාමීනි මස් සුවඳට ලේ සුවඳට මේ සතා ඕක හපනවා. එතකොට පෝතලී ඔය සතාගේ බඩ පිරෙනවද ස්වාමීනි බඩ පිරෙන්නේ නැහැ එහෙනම් පෝතලී මේ පංචකාම සම්පතුත් ඔන්නෝමයි අපි නිතරම විඳිනවා නමුත් කවදාවත් අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ දැන් පෙන්වත්නි ඔබේ ජීවිතය කල්පනා කරලා බලන්න මම මෙච්චර කල් රැකියාව කළා මම මෙච්චර හම්බ කරලා තියෙනවා මේ තරම් සම්පත් ධනයක් මට තැන්පත් ධනයක් මේ ඔක්කොම තියෙනවා. එහෙමයි කියලා අපි හම්බ කරන්නේ නැතුව ඉන්නවද? තව තව එකතු කරන්නද කැමති වෙන්නේ නැත්නම් අරටක තැන්පත් කරගෙන නිදහස්ව කටයුතු කරන්නද? එහෙම හිතන අවනම් පින්වත්නි බොහොම සල්පයයි. එහෙම හිතන පිරිස බොහොම ටිකයි. එනම් පින්වත්නි අර සුනකයා අර ඇටකැබැල්ල හපහපා ලේ රස විඳින්න වගේ සමහර තමාගෙම මුඛය තුවාල වෙලා ඒ ගලන ලේයද ආන්න ඔහු ආහාර කොට ගන්නවා පින්වත්නි අපි හැමෝම ඔහොමයි එනම් මේ පංචකාම සම්පත් වෙනුවෙන් අපමණ කැපකිරීමක් කරනවා අපමණ උත්සාහයක් කරනවා හැබැයි කවදාවත් තෘප්තිමත් වෙන්නේ නැහැ එනම් අන්න ඕක පිළිබඳව බුදුජානන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් සිහියෙන් දකින්න මනාව සිහියෙන් දකින්න මේ පංචකාම සම්පත් කොයිතරම් අපි සෙව්වත් බැලුවත් වින්දත් අපේ මනස තෘප්තිමත් වෙන්නේ නැහැ. පෙන්වත් මහා මන්දාතුක රජ කෙනෙක් පිළිබඳ කතාවක් සඳහන් වෙනවා. මේ මහා මන්දාතු රජුරෝ දිව්‍ය ලෝකවලත් පෙන්වත්නි බලය පතුරවාගෙන කටයුතු කළා. ඒත් පින්වත්නි කවදාවත් සැනසුනේ නැහැ ඒවයින් තෘප්තිමත් උනේ නැහැ ප්‍රමාණවත් කියලා හිතුවේ නැහැ අතෘප්තියෙන්ම තමයි මරණයටපත් වෙන්නේ එහෙනම් මේ ලෝකේ අපි කොයිතරම් ධන සම්පත් එකතු කරවත් පින්වත්නි මේවා සෑහීමකටපත් නොවි නේද බහුතරයක් මිනිස්සුයෝ මරණයටපත් වෙන්නේ එනං ඊළඟට මේව අල්ලාගෙන එනං ඒ අල්ලාගෙන මරණයටපත් වෙනකොට තමයි අපි විවිධාකාර අමනුෂ්‍යව හැටියට නැත්නම් ඒ වායම විවිධ වූ අමනුෂ්‍යකට සැරදී උත්පත්ති ලැබන විතරක් නෙමෙයි අපේ සසර ගමන බලවත් විදියට අපි දික් කරගන්නවා ඊළඟට පින්වත්නි බුදුහාමුදුර දේශනා කරනවා මස් කැබැල්ලක් සොයාගත්තා වූ යම් කිසි කුරුල්ලෙක් අපි හිතමු උකුස්සෙක් වෙන්න පුළුවන් කපුටෙක් වෙන්න පුළුවන් එබඳු සතෙක් මස්වැදල්ලක් අරගෙන අහස පියඹනවා මේක දකින අනිත් සත්තුන් නැත්නම් අනිත් පක්ෂීන් මොකද කරන්නේ මේ මස් අනුභව කරන සමහර තවත් තවත් කපුටෝ උකුස්සෝ ආදී අනිත් සත්තු මොකද කරන්නේ
අස් අර මස් කැබැල්ල ඩැහ ගන්න අර සතා වට කර ගන්න නැද්ද අප්‍රමාණ පීඩාවක් දෙනවා එහෙනම් ඒ වෙලාවේදී පින්වත්නි අර අල්ලාගෙන ඉන්න මස් කැබැල්ල අත්හැරියේ නැත්තම් මොකද වෙන්නේ සමහරට මේ සතාගෙත් ජීවිතය නැති වෙන්න පුළුවන් එහෙනම් පින්වත්නි අපි හැමෝමත් උහුමයි මේ මස් කැබැල්ලක් වැනි වූ පංචකාම සම්පත් අපි අප්‍රමාණ කැමැත්තෙන් අල්ලගෙන ඉන්නවා එහෙනම් මේ පංචකාම සම්පත් විඳීමේදී බලන්න අපි හිතමු මොකක් හෝ තනතුරක් වෙනුවෙන් තව කී දෙනෙක් පින්වත්ටි ඕකට අපි කියනව නම් ඇහැ ගහගෙන ඉන්නවා කියලානේ එහෙනම් ඒ විදිහට බලාපොරොත්තු ඇති කරගත් මිනිස්සු කොච්චර ඉන්නවද එහෙනම් ඒ විදිහට අපි හිතමු එහෙම තනතුරක් වෙනුවෙන් කියන දර්ශනය ගත්තොත් තව විශාල පිරිසක් බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නවා එහෙමනම් ඒ තනතුර ලබන්නේ එක්කෙනයි අර වටේම බලාපොරොත්තු තියාගත් මිනිස්සු මොකද කරන්නේ විවිධාකාරයෙන් ගහනවද නැද්ද එහෙනම් සමහර පෙස්සන් ගහනවා එහෙම නැත්නම් විවිධාකාර අකටයුතුකම් කරනවා ඒ වගේම අපහසුතාවට පත් වෙන්න කටයුතු කරනවා මේ වගේ නොයෙක් ආකාර කෙනෙහිලිකම් කරනවා එහෙනම් අර මස් සැදැල් අල්ලගත්තු පක්ෂියාට නැත්නම් ඒ කපුටට පහර දෙන අනිස් සතුන් වගේ පින්වත්නි අපිද අපේ ජීවිතයේ සපවත් කර ගැනීමට මේ පංචකාම සම්පස් සෙවීමේදී අපමණ පීඩාවන් ඇති වෙනවා එනං ඒ අපමණ පීඩාවන් මැද්දේ අපි මේ ධන සම්පස් සම්පත් එකතු කරනවා පින්වත්නි මේවා එකතු කරනකොට රැස් කරනකොට පින්වතුනි අපි මේවායේ ආදීනව දස්සාවේ යම් දවසකදීවත් අපි ආපස්තර හැරෙන්න උනා එහෙනම් මම මේවා එකතු කරගත්තේ රැක්කේ ආරක්ෂා කළේ මහා සටනක් දීලා මහා බලාපොරොත්තුවක් ඇති කරගෙන මේව රැක්කා නමුත් මේ සියල්ලක්ම තාවකාලිකයි නේද කියලා නුවණින් දකින්නට උනා එනම් බුදුහාමුදුර දේශනා කරනවා අන්න ඒ විදියට දකින කෙනා තමයි ජීවිතයේ කලකිරීම ඇති කරගන්නේ කියලා. එහෙම කලකිරනවා කියලා කියන්නේ තමන් මේවයින් 100 මේවා 100ට 100ක්ම අත්හැරලා එහෙමත් නැත්නම් මේවා මට එපා කෙනක නෙමෙයි. මේවයින් පෙන්වත් ආදීනව දක වෙන්වීමයි. අන්න ඒකයි වැදගත් වෙන්නේ. ඊගාවට පෙන්වත් බුදුහාමුදුර දේශනා කරනවා යම් කිසි මිනිසෙක් තනකොළ වලින් පන්දමක් හදනවා මේ පන්දම පත්තු කරලා හුලං හමන දිශාවට යනවා තනකොළ කියලා කියන්නේ බොහොම වේගයෙන් දැවෙන දෙයක් එහෙනම් ඒ වේගයෙන් දැවෙන තනකොළ ටිකක් ආන පන්දමක් හදලා දල්වා ගත්තොත් ඉක්මනට දැවිලා පින්වත්නි Tamanගේ අත ළඟටම ඉක්මනට එන්න පුළුවන් එහෙනම් අර දැවෙන පන්දම අත්හැරිය නැත්තම් මොකද වෙන්නේ තමන් ගැත පිච්චෙන්න පුළුවන් නැත්නම් තමන්ගේ ශරීරයම පිච්චෙන්න පුළුවන් විනාශය ලං වෙන්න පුළුවන් එහෙනම් පෙන්වත්නි මේ පංචකාම සම්පත් කියලා කියන්නේද අන්නේ බඳු උදයක් අපි නිතරම දැවෙනවා මොකෙන්ද දැවෙන්නේ රාගයෙන් දැවෙනවා ද්වේෂයෙන් දැවෙනවා මෝහයෙන් දැවෙනවා මොකටද එහෙනම් මේ මගේ සම්පත් මගේ දේපල මේවා මගේ කිය කියා අපි අප්‍රමාණ දැවීම් වලට පත් වෙනවා එනම් මොහතක් මොහතක් ගානෙම පින්වත්නි අපි ඔය දැවෙන පිලිස්සන ගතියෙන් නැද්ද එනම් පින්වත්නි කවදාවත් අපේ ජීවිතේ මේවා ලැබුණා ඇති කියලා තෘප්ත වෙන්නේ නැහැ අන්න ඔය නිසානේ මිනිස්සු අප්‍රමාණ ගැටෙන්නේ අවියාදුලින් පහර දී ගන්න එහෙනම් නඩුහබ කියා ගන්න මේ ඔක්කොටම මුල මොකක්ද මෙන්න මේ ගින්නේ ස්වභාවයයි එහෙනම් මේ ගිනිවල ස්වභාවය අපි තේරුම් ගන්න ඕන ඊළඟට පින්වත්නි අපි බොහෝම ලස්සන හීන දකිනවා බුදුහාමුදුරු දේශනා කරන පස්වෙනි නිදර්ශනය අපි දකිනවා බොහෝම ලස්සන හීන හැබැයි අපි උදේ දකිනකොට උදේ අවදි වෙනකොට අර හීනෙන් දැකුව අපි ළඟ තියෙනවද එකක්වත් නැහැ එහෙනම් පින්වත්නි මේ පංචකාම සම්පත් විඳීම කියලා කියන එකත් පින්වත්නි අන්න එබඳුම ආකාරයේ తాවකාලික දෙයක් తాවකාලික වින්දනයක් එහෙනම් අපි ඒ වයින් අර රාත්‍රියේ දකින සිහිනයකින් ලබන තෘප්තිමත් භාවයේ වගේ
ටික වෙලාවක් වින්දනය ලැබනවා නමුත් පින්වත්නි උදේ අවදි වෙනකොට අපි දකින ඒ කිසිවක් නැති වගේ අපේ ජීවිතයේද පින්වත්නි මේ අල්ලාගත් හැම දෙයක්ම නිස්සාරයි හරයක් නැහැ එහෙනම් අපි කොයිතරම් මේවා එකතු කරවත් රැස් කරවත් මොකක්ද අන්තිමට තියෙන්නේ දැන් පින්වත්නි බලන්න මරණයට පත් වෙන මිනිසෙක් කිසිම දෙයක් අර පෙට්ටියට එකතු කරගෙන තියනද ගෙනියන්න කියලා අපි මොන තරම් මහා කෙරුම් කාලල හිටියත් පින්වත්නි අපි රැස් කරපු හැම දෙයක්ම තියලා යනවා මොකවත් දාගන්නේ නැහැ එහෙනම් පින්වත්නි අවම වශයෙන් අපිත් එක්ක ඉස්සරහට මැරිච්ච මිනිස්සුන්ට ගමන් කරන කෙනෙකුත් නැහැ අපි ආදාහනය කරන තැනට ගෙනිච්චනම් වල දැම්මනම් එතනින් එහාට අපිත් එක්ක කවුරුවත් නැහැ එහෙනම් අපි මේ ජීවිතේ රැස් කරන හැම දෙයක්ම පින්වත්නි ආන්න තේරුම් ගත යුතු වෙනවා මම මේවකක්වත් ගෙනියන්නේ නෑ එහෙනම් ගෙනියන කෙනෙක් බවට පත් වෙන්නේ කොහමද අන්න ඒ ගැන සිහිය පිටුවා ගන්න ඕනේ ඊළඟට බුදුහාමුදුර දේශනා කරනවා මේ පංචකාම සම්පත් කියලා කියන්නේ හරියට ණයට යමක් ඉල්ලගත්තා වගේ අපි හිතමු අපි ගමනක් බිමනක් යන්න යමක් ණයට ඉල්ල ගන්නවා වාහනයක් වෙන්න පුළුවන් ඇඳුමක් පළඳමක් වෙන්න පුළුවන් මේවා අපි ආපහු දෙන්න ඕනද නැද්ද දෙන්න ඕන ණයට ගිල්ල ගත්තා නම් දෙන්න ඕන එහෙනම් පින්වත්නි අපි මේ ජීවිතේ ලබාගත්තු මේ දේවල් හරියට ණයට ගත්තා වගේ මේවා අපි දෙන්න වෙනවා කාටද දෙන්නේ පින්වත්නි අපි මේවා හරියට తాවකාලික දේවල් කියලා තේරුම් ගන්න ඕන අපි මේ විල්ලගත්ත කියලා අදහස් කරන්නේ නම් මොකද්ද මේවා తాවකාලිකයි මේව එකක්වත් අපි ගෙනියන්නේ නෑ සසරට එහෙනම් සසරට ගෙනියන ශක්තියක් අපි ගොඩනගන්න ඕන ඒකටයි සිහිය පිහිටුවා ගැනීම කියලා කියන්නේ පින්වත්නි අන්න ඒ නිවරදි සිහිය පිහිටුවා ගැනීම මම මේ ධන සම්පත් එකතු කළා රැස් කළා පරිභෝග කළා පින්බරව කටයුතු කළා මම මගේ ජීවිතය හැඩගස්වගත්තා ඔන්න ඔය සිහිය පිහිටුවා ගැනීම යමෙකුට තියෙනවා නම් කොච්චර වැදගත්ද බලන්න එහෙනම් අපි අනිවාර්යයෙන්ම වාඩි වෙලා ඉන්නකොට නිදා ගන්නකොට ඇවිදිනකොට ඕනෑම වැඩක් කරනකොට අපි සිහියෙන් කටයුතු කරනවා මේක තමයි පින්වත්නි නිවරදි සිහි කල්පනාව එහෙනම් ඒ නිවරදි සිහි කල්පනාවෙන් කටයුතු කරනකොට මේවා මගේ මගේ කිය කියාම අපි අල්ලගෙන ඉන්න ස්වභාවය ටික ටික අඩු කරගන්න පුළුවන් ඊළඟට පින්වත්නි හත්වෙනි නිදර්ශනයේදී පෙන්වා දෙනවා යම් කෙනෙක් යම් පළතුරක් සොයාගෙන යනවා අපි හිතමු අඹ ටිකක් සොයන මිනිස්සෙක් ලස්සනට ගෙඩි හැදිලා පිරිච්ච අඹ ගහක් දකිනවා පැහිලා තියෙනවා ඉදිලා තියෙනවා ගහට ගොඩ වෙලා මේ අඹ ගහේ ගෙඩි කඩා ගන්නවා අනුභව කරනවා ඔඩොක්කුවත් පුරව ගන්නවා තව මිනිස්සෙක් කෙන වතෙන්ට එයාටත් අඹ ගෙඩි කඩා ගන්න ඕන හැබැයි කඩන්න ගහට නගින්න බෑ එයා මොකද කරන්නේ ගහ කපන්න හිතනවා පින්වත්නි ගහ කපලා ගෙඩි ලබා ගන්න ඕනෑ කියලා අර ආයුධයෙන් ගහට පහර දෙනකොට ගහ උඩ ඉන්න මිනිස්සයා බිමට බැස්සේ නැත්නම් මොකද වෙන්නේ අර ගහත් එක්කම බිමට පෙරෙලලා එක් වත බෑගෙන්න පුළුවන් නැත්නම් මැරෙන්න පුළුවන් අන්න ඒ වගේ පින්වත්නි මේ පංචකාම සම්පත් විඳීම කියලා කියන එකෙන් අපි ඈත් වෙන්නට ඕන ගහෙන් බැස්ස වගේ එහෙනම් නැත්තම් තමන්ගේ අතපය කැඩෙනවා තමන්ගේ ජීවිතය නැතිවෙනවා කියන්නේ මොකක්ද මේ සංසාර ගමන දික් වෙනවා සමහරට අපාය ආදී දුක්ඛය තැන් වලට යන්න වෙනවා ඒ නිසා අපේ සසර ගමන බොහොම දික් වෙනවා පින්වත්නි මේ පිළිබඳව දේශනා කරපු වැදගත්ම සූත්‍ර දේශනාවක් තමයි සතිපට්ඨාන සූත්‍ර දේශනාව සතිපට්ඨාන සූත්‍ර දේශනා බුදුහාමුදුර දේශනා කරවදාලේ කුරු රටේදී මේ දේශනාව ශ්‍රවණය කරපු මිනිස්සු හරීම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව පිළිගත්තා. ඒ අනුව පින්වත්නි මේ දේශනාවට අනුරූපීව හැම කෙනෙක්ම නිතරම භාවනාවෙන් කටයුතු කරන පිරිසක් බවට පත් වුණා. සිහිය පිහිටුවාගත් පිරිසක් බවට පත් වුණා. ඒ විදියට සිහිය පිහිටුවාගෙන කටයුතු කරන මේ පිරිස ඉතාම හොඳට ගුණනුවණින් යුක්ත වෙන පිරිසක් බවට පත් වුණා. පින්නතුනි යම් කෙනෙක් කතා බහ කරනකොට අහන්නේ මොකක්ද ඔබ සිහියෙන්ද කටයුතු කරන්නේ සතියෙන්ද කටයුතු කරන්නේ කියලා යම් කෙනෙක් කියනවා නම් මම සතියෙන් නොවේ කියලා අන්න මිනිස්සු දොස් කියනවා විවේචනය කරනවා ඔහොම කරන්න එපා
तमंगे सीय पिहिटवागन जीविते नितरम कटयुतु करन्न कियला आन्न पिन्वात्नि मे सतिपट्ठान सूत्र देशनाव श्रवणय करपु कुरु रटे गेवल्वल वेड करन मिनिस्सुन्गे इंदला हेम केनेक्म निवरदि सीय पिहिटवागन मनाव जीविते हडगस्व गत्ता कियलाई एम सूत्र देशन अटुवावे संधान करन लबन्ने ए तरमे वटनाकमक मे सतिय तुल तियेनवा पिन्वात्नि एहेमनम् मे निवरदिव सीय पिहिटवा गनीमेन तमयि अपे जीवित कटयुतु निवरदिव पवत्वागन यन्न पुलुवन् कम लबेन्ने एबंदु मनुष्या पिन्वात्नि पवट बर वेन्ने नैह तमन्गे जीविते अप्रमाण केलेस्तड बर वेन्ने नैह एनम् अन्न ए तनत्ता इताम गुणवंत श्रेष्ठ मनुष्येक् बवट पत् वेनवा पिन्वात्नि मे देशनाव श्रवणय करवु मनुष्यो सीय पिहिटवा गत्त वितरक् नेमे ඒ තැන්වල ඇති දැඩි වෙච්ච සතුන් පවා එවැනි ආකාරයෙන් කටයුතු කළා කියලා නිදර්ශනයන් පෙන්වා සඳහන් වෙනවා එක්තරා මෙහෙණි ආරාමයක ගිරා පැටවෙක් ඇති දැඩි වුණා උර නම තිබ්බා පෙන්වාති බුද්ධ රක්කිත කියලා මේ ගිරා පැටවට මේ මෙහෙණින් වහන්සේලා ඉගැන්නවා අට්ටි සංඥාව මේ ශරීරය ඇට ගොඩක් කියලා කියන සිහිය පිහිටවාගෙන කටයුතු කරන්න කියලා පෙන්වත්නි මේ ගිරා පැටිය දවසක් තවත් ඌ දෙහැඩගෙන යන නැත්තා උකුස්සෙක් වෙන සතෙක් විසින් දැහැගත්තා ඒ වෙලාවේදී අනිත් පුංචි භික්ෂුණීන් වහන්සේලා අර ගිරා පැටිය බේරගත්තා බේරගෙන ප්‍රධාන භික්ෂුණීන් වහන්සේ ළඟට ගරාවා අහනවා එතකොට ඔබ අර සතා දැහැගත්ත වෙලාවේ මොකක්ද සිහි කළේ මම මතක් කරගත්තා මගේ ශරීරයට ගොඩක් තව ඇට පොකුරක් ඇවිදින් මං අල්ලගත්තා පින්වත්ති බලන්න මේ ගිරා පැටියාද කියනවා එහෙමනම් මම මේ ශරීරයේ ඇට ගොඩක් මේ අට්ටි සංඥාවුන් වහන්සේ මේ සතාද පින්වත්ති ගොඩ නගා ගත්තා එහෙනම් අන්න ආරාමයක හැදුණු වැඩුණු මේ සතාද ಗುಣදහමින් පෝෂණය වුණා ඒ අනුව සතාද තමන්ගේ ත්‍රිසං ආත්මභාවයෙන් මිදෙන්නට මඟ හදාගත්තා අන්න එබඳු ආකාරයක ක්‍රියා කරන්නට අපේ මනස හදා ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද එහෙනම් පින්වත්නි මිනිස්යන් ගැටල ජීවත් වෙමින් අපි මේ විදියට භාවනානුයා භාවනා ගුණාදී දහම් දියුණු කරගැනීමෙන් ගුණවන්තව කටයුතු කරන ඔබ අපිට තව තවත් මේ සංසාර ගමන දික් කරගන්න නැති වෙන විදියට සතියෙන් සිහියෙන් කටයුතු කරන්නට පුළුවන්කම ලැබෙනවා නම් අන්න ඒක තමයි තාම ශ්‍රේෂ්ඨ කාර්යය වන්නේ එනිසා තිලෝගුරු බුදුජානන් වහන්සේ අපට දේශනා කරන ලබනවා එහෙමනම් දිස්වා ආදීනවන් ලෝකයේ මේ පංචකාම සම්පත්තින් වල ආදීනවයන් දකගෙන අනිවාර්යයෙන්ම ඤත්වා ධම්මං නිරූපදීන් අනිවාර්යයෙන්ම මේ උපදීන් නැත්නම් අල්ලා ගැනීමත් හරින්ද ඒ මගෙන් Tamange මනස හදාගෙන Tamange නිවන් මඟ සකස් කරගන්නට හැමසර දිනාම අදිෂ්ඨාන කරගන්නට ඕනා කියලායි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් දේශනාකට වදාළේ එසේනම් කාරණික පින්වත්නි අපි හැමසර දිනාම මේ ධර්මයේ ශ්‍රවණය කිරීම ආදී මහපින්කම් සිද්ධ කර කර අපි බලාපොරොත්තු වී තුන්නේ කුමක්ද මේ සංසාර ගමන කෙටි කර ගැනීමයි ඒ සඳහා උපස්තම්භක වෙන මහා සුවිශේෂී උතුම් මුදාර මහපින් කමක දායකත්වයයි ඔබ හැම සුර දෙනා විසින්ම මේ සිද්ධ කරන්නේ එහෙනම් ඔබ හැම දෙනාම මෙබඳු පින්කම් වලට එකතු වෙනවා කියලා කියන්නේ ආන්න ජීවිත යථා තත්ත්වයේ දකිනවා ධර්මයේ අවබෝධයක් ඇති කරගන්නවා තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නවා ඒ අනුව අද ඔබට සිතන්න අදිෂ්ඨානයක් ඇති කරගන්නට පුළුවන් අපි තව තවත් අපේ ජීවිතේ පින්බර වෙනවා තව තවත් මෙවැනි ආකාර ධර්මානුකූල ජීවිතය හැඩගස්වාගෙන අපිට නිවන් අවබෝධය පිණිසම මේ මහා පින්කම් උපනිශ්‍රේ වේවා කෘතු මදිස්ථා ප්‍රාර්ථනාවන් හොඳවට ඇති කරගත යුතු තිබෙනවා එසේනම් කාරුණික පින්වත්නි මේ වටිනා මහා ශ්‍රේෂ්ඨ පින්කමට අපි දායකත්වයේ ධර්මෙන් ඒකරාශී වීම තුළ එහෙමනම් විශාල සුවිශේෂ වූ පින්වත් පිරිසකට දහම් පණිවිඩය ලබා දෙන්නට අපමණ ධන පරිත්‍යාගයෙන් ක්‍රියා කළ ඔබ හැම දෙනාම මේ ලබා ගත්තා වූ මහා උදාාර පුණ්‍ය ශක්තිය අනුමෝදනා කරවමු අපගේ ජීවිතර බලපාන සෙලම පින්කම දෙවි දේවතාවෝ මේ පින් අනුමෝදන් වේවා මේ සම්බෝධි විහාරස්ථාන වැඩ ඉනුතුම් බෝධීන් වහන්සේ රජුගුරු දෙවි දේවතාවද මේ පින් අනුමෝදන් වේවා සෙලම දෙවියෝ මේ පින් ලැබගෙන බුදුන් දක නිවන් දකීවා කියලා ප්‍රාර්ථනා කරන්නේ අද මේ මහා පින්කමේ දායකත්වරණ පින්බර පිරිස හැටියට
කිතුල් හේන මත්යගොඩ අංක 445 නිවසේ පදිංචි රේණුකා මුණසිංහ පින්බර මහත්මිය බලාපොරොත්තු වෙන අභාවයට පත්වන්න දෙනු ජී.බී. පෙරේරා මෑණියන්ටද එම්.එම්.පී. මුණසිංහ පින්වත් පියතුමාණන් ඇතුළු කොට ඇති මියගේ ඥාතීන්ට පින් අනුමෝදනා සිද්ධ කරන්නට මේ වෙලාවේදී බලාපොරොත්තු වෙනවා එවගේම හැව්ලොක් සිටිහි පදිංචි සදීප රත්නායක මහේෂි රත්නායක සහ දියණියන් දෙපළ සනෝලි සහ යනුලි රත්නායක ගැන මේ පින්වත් පිරිස අභාවයට පත් අඬදෙනෝ සරත් ජයසූරි පියාණන් රාජා රත්නායක පියාණන් හිරාන් සල්වතර සහෝදරයා අවන්ත රත්නපාල සහෝදරයාන ආදී කොට ඇති මියගේ ඥාතීන්ට පින් අනුමෝදනා කරන්නටද පාලස්සන ජන්මදිනයේ සමරන සනෝලි දියණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නටද සදීප රත්නායක සහ සෙනුලි කියන දියණියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නද මියතුන් පින්කමේ දායකත් දරනවා පන්නිපිටියේ පදිංචි පුෂ්පා පෙරේරා පින්වතුන් අද බලාපොරොත්තු වෙනවා 2012-25 වන දින ජීවන ගම්මනේ සිව්වන වසරට පාතබූ රුමායා කේලි දියණියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටද හේසාන් ක්‍රිෂානී සුජිත් කියන දරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටද මේ පින්කමේදී මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා එවගේම කිරිබත් ගොඩ හා කඩවත පදිංචි සදහවත් කල්යාණ මිතුරියන් පිරිසක් සියලුම ලෝක සත්ත්වයාට ධර්මාබෝධය සැලසේවා කියන පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව මේ පින්කමේ දායකත්වය දරනවා එවගේම කල්යාණි කෝරාල පින්බර මහත්මියට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට දායකත්වයක් වූ සියලුම ඇත්තන්ගේ නමින් මිය පරලොව ගිය සියලුම ඥාති මිතු මිත්‍රාදීන්ට පින් අනුමෝදනා කරන්නටත් දායකත්ව දරුව හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් පවුලේ සියලුම හිත මිත්‍රාදීන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා හලමඩ බටුවත්ත පදිංචි විශ්‍රාමික විදුහල්පතින් දෙපලක් වන ආර් එල් ආර් පී රාජපක්ෂ මහත්මිය සහ බී එල් කුමාරසිංහ මහත්මයතුළු දූ දරුවන් පිරිස අභාවයට පත්වන්න දෙනු ආර් එල් ආර් ජේමි සප්පුහාමි බී එල් මොහොට්ටි අප්පුහාමි ඩී සෝමවති මෑණියන් පුෂ්පා රංජනී සහෝදරිය ආදී කොට එවැගේම නිලමේ ධර්මපාල සහෝදරිය ආදී කොට ඇති මියගේ ඥාතීන්ටද අලව්ව පද්මසිරි නිවසේ පදිංචි ලීලාවති පොඩිමණිකේ මෑණියන් ඇතුළු සහෝදර සහෝදරියන්ට දූදරු මුණුබුරු මිනිපිරි ආදීන් ඇතුළු කොට ඇති පවුලේ හැම සදිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට මේ වෙලාවදී බලාපොරොත්තු වෙනවා එවගේම වසනක් සපිරෙන අයන් පින්වත් පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්නද මේ වෙලාවේදී බලාපොරොත්තු වෙනවා මේ පින්තුන් බලාපොරොත්තු වන හැටියට ඔබගේ සියලුම ඥාතීන් වගේම විශේෂ වශයෙන්ම අපි හැමතෙළ දෙනාටම මෙවැනි මහා වටිනා පින්කම් සිද්ධ කරගන්නට මග හසර සලසාදී වදාළ අති ගෞරවහර අපවත් වී වදාළ මෙම බෞද්ධ ආමාදජාල නිර්මාතෘවල බෝධිසත්ව ගුණෝපේත දරණාගම ශ්‍රී කුසල ධම්මා විධාන නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටද මේ පින් ලැබේවා අපගෙන් එසේ පින් බලාපොරොත්තු වෙන සියලුම සකල සංසාරගතම ඥාතවරු මේ පින් ලැබගෙන බුදුන් දක නිවන් දකීවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ අද මේ වටිනා පින් කමට දායකත්වයේ දරමින් අපමණ ධන පරිත්‍යාගයෙන් යුක්තව බොහෝ කැපවීමකින් යුක්තව මේ ස්ථාන පැමිණිලා මේ වටිනා උදාර පින් කමට එකතු වුණ ඔබ හැමසල දෙනාටමත් ඔබගේ පෞල්ල සීලුම ඇත්තන්ටත් මේ උතුම් ආශිර්වාද බලෙන් ගුණනව ගණන බල ශක්තිය සලසේවා විශේෂ වශයෙන්ම අපිට මේ වෙන පින්කම් සිද්ධ කරගන්නට අපිට මග සලසා දෙමින් ක්‍රියා කරන කටයුතු කරන මෙම බෞද්ධ ආමාදජාලයේ සභාපති දුරන්තර ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති අති ගෞරවාර්හෙන් බොරලන්දේ වජිරඥාන පඬිත හාමුදුරුවන් වහන්සේ ප්‍රදාන විහාරවාසී මහා සංඝරත්නයටත් එමාගේම ඉතාමත්ම වටිනා සේවාවක් සිද්ධ කරනු ලබන මෙම බෞද්ධ ආමාදජාලයේ කාර්ය මණ්ඩලයේ සියලුම පින්නතුන්ටත් මේ උතුම් උදාන කුසල බල ආශිර්වාදයෙන්ම සලසේවා හැමදෙනාගම ජීවිතර බලපාන සියලුම කරදර බාධා විපත් පීඩා අපලාදිය දුරු වේවා ඔබ සිද්ධ කරන ආරක්ෂා ආදී කටයුතු දරුවන් අධ්‍යාපන කටයුතු මනමින් හොඳින් ඉෂ්ට සිද්ධ කරගන්නටද ශක්තිය ධෛර්ය වාසනා භාග සලසේවා හැමදෙනාටම සියලු යහපත මුදා වේවා තුනුරුවන් සරණින් සුවපත් වේවා ක්ලබ් හැමතම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා දෙවියන්ටත් නමින් මිය පරලොව ගියා වූ සියලුම ඥාතීන්ටත් අපටත් උතුම් නිර්වාණ ආબોධයේ පිණසම මේ බලවත් වූ කුසල ශක්තිය හේතු වාසනාවත් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හොඳයි ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්මාශ්‍රවණය කිරීමෙන් ලබන අද කුසලාන සංසයන් හේතු කරගෙන සංසාර දුකින් අත මිදී මත මෛත්‍රිය බුදුන් දක නිවන් දකින්නට අප සෑම දිනාට මෙකම සද්ධර්ම මණ්ඩපයක දීම හේතු වාසනා වේවයිසිතා සාදර සිතින් යුක්තව චිත්ත ප්‍රීතියෙන් සාදු කියා පින් අනුමෝදන් විය යුතුයි අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩං තී ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සාදු 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 පින්වත්නි දේශනා පවත්වා වදහල පින්වත් ස්වාමින් වහන්සේ ගොරකාන කතරතුව ශ්‍රී දේපාරාමාධිපති රත්මලාන පරමධම්මචේතිය මහපිරිවෙන් පරිවිනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය ලේල්වල තපස්සේ පින්වත් ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් නිදුකින් නිරෝගීව ඔබ අප හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුව සම්පත්තිය පිණිසම මේ සීල කුසල් දහම් හේතු වාසනා වේවා සාදු 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 බෞද්ධයා ගුවන්